ස්වාමීන් වහන්ස අපි භික්ෂු භික්ෂුණී කියන ඒ පාර්ශවය පිළිබඳව අවධානය යොමු කළොත් ඒ අයට ආපු අභියෝග විශේෂයෙන් මහරහත් තෙරණියන් වහන්සේලාට ආව අභියෝග අපි ඒවත් යම් තරමකට මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්ස පැහැදිලි කරගනිමු. ශාලිකානෝන ශාසන ඉතිහාසයේ අනුවේදනීය කතා පුවත් තියෙනවා නම් ඒ අතර ප්‍රධානම කතාවක් තමයි සුභා තෙරණියගේ කතාව. එහෙමයි ස්වාමීන් වහන්ස. සුභා තෙරණිය හරි ප්‍රසිද්ධයි වර්තමානය තුල පවා. සුභා තෙරණිය කිව්වට පස්සේ ඇසක් කුපුටා දීපු සුභා තෙරණිය. සුභා තෙරණිය ලස්සන තරුණියක්. බුදුරජාණන් වහන්සේට ධර්මයට අරහත් උත්තමයන්ට තිබ්බ ශ්‍රද්ධාව පැහැදීම නිසාම තරුණ කාලෙම ගිහි ගෙයින් ඉක්ම අනගාරික සසුනේ පැවිද්ද ලබා ගන්නවා. එහෙමයි ස්වාමීන් වහන්ස. ඉතින් අද කාලේ වගේ ඉතින් අර ගොඩනැගිලි ඇතුලේ කරන මහානකමක් නෙමෙයි ඒ කාලේ තිබ්බේ. නිදහස් සුදකලා ජීවිතනේ පින්ඳ පාතෙන් ජැපෙන්න පාන්සුකල සිවුරු දරන්නේ. කොහරි ඔය අහුවෙන වක්කඩකින් වතුර ටිකක් පෙරාගෙන වළඳලා කොහේ හරි වතුර පාරකින් පෑන් පහසු වෙලා හරි හිතාගන්න බැරි ජීවිත. එහෙමයි. ඇත්තට මේක තමයි මහානකම කියලා කියන්නේ. ඉතින් ඒක දැන් වර්තමානයේ අය ලැජ්ජාටපත් වෙන්න ඕන කියන එක නෙමෙයි. ඒ තුල තමයි මුනිවරු බිහි වුනේ. ඒ තුල තමයි රහතුන් බිහි වුනේ. ඒ තුල තමයි මාර්ගඵලලාපීන් වේගයෙන් බිහි වුනේ. මිහිඳු මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තත් එහෙමනේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ රජුරු ඇහුවන කේතුම් මේ කවුද නුඹලා කියලා. ඒතර මිහිඳු මහරහතන් වහන්සේගේ විනය මම ධර්මාශෝකගේ පුතා කියලා. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ සමනාමයන් මහරජ ධම්මරාජස් ශාවකා. මහරජ අපි ශ්‍රමණියෝ වම්ම ධම්මරාජස් ශාවකා. ධර්මරාජයන්ගේ ශ්‍රාවකයෝ කියලා කිව්වේ. මම මේ ධර්මාශෝකගේ පුතා. දන්නව නේද ධර්මාශෝක? ඒ විස්තර පුරසාරම් මොකවත් නැහැ. එහෙමයි. හරි පුදුමයි විරාගය. එතකොට මේ සුමන බණ්ඩු කුපාසකගෙන් විස්තරය දැනගෙන දේවානම්පියස් රජුරුව දැනගන්නවා මේ හේනම් ධර්මාශෝක අධිරාජයාගේ පුතණුවන් තමයි මේ ශ්‍රමණයෙක් හැටියට අපිට ධර්මයේ රැගෙන වැඩම කරලා තියෙන්නේ. සිකිනෝ මේ ස්වාමීනි ඔබ වහන්සේ ඇතුළු මේ ආරයන් වහන්සේලාට රාජමාලිගාවෙන්ම අපි නවාතෙන් ලෑස්ති කරන්නම් කිව්වා. ඒතර මිහිඳු මහරහතන්ස මොකද්ද කිව්වේ? මිහිඳු මහරහතන්ස කියනවා කම් නැත මහරජ අපිට එලිපහළිය හොඳයි. අපිට එලිමහනේ මේ පරිසරය හොඳයි. ඒක සිත් ගන්නවා. අපි එලිමහනෙන් ඉන්නම්. රාජමාලිගාවේ නවාතෙන් නැතුවට කම් නැත. බලන්නකෝනේ. එහෙමයි. දැන් අමුත්තන්ට සලකණ්ඩායි දෙවන පෑතිස් රජ්ජුරු අරම කරන්නේ. නමුත් ඒ රහතුන්ගේ විරාගී චරණේ බලන්නකෝ. සාදු සාදු ඕක සිහි කරන්න ඕනේ. ඕක සිහි කළත් අපිට ශ්‍රද්ධාව ඇති වෙනවා. ಗುಣ සිහි කරාම ඇති වෙන ශ්‍රද්ධාව ගැන කවර කතාවද? ඒ සිද්ධිය සිහි කළා ශ්‍රද්ධාවට එන්න පුළුවන් නා. ශාලිකානෝනා සුභාතෙරණිය ඉතින් තමන්ගේ මුනිවර ජීවිතය අන්දවණේ තමයි ගත කළේ. අන්දවණේ සවැත් නුවර තිබ ප්‍රසිද්ධ වණයක්. අන්දවණේ තුල බොහෝ රහතුන් අරහත් උත්තමාවියන් බිහි වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ බුදු සුවඳ ඒ මුනි සුවඳ අදටත් සවැත් නුවරට ගියාට පස්සේ අපිට දැනෙනවා. මට හිතෙනවා ඔබතුමිය සවැත් නුවරට ගියාට පස්සේ දමතිව ඔබතුමීට දැනෙන්න ඇති ජේතවනාරාමේදී අපිට ඒ බුදුවරුන්ගේ රහතුන්ගේ සිල් සුවඳ. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ සමාධියේ හැඟීම අපිට නිකන් ඉඟියෙන් වගේ යන්තමින් වගේ දැනෙනවාද කියන කාමුතුෙන් අහන්න ඕනේ නෑනේ. අපි ඔ නිකන් වෙනමම ලෝකෙට එක්කන් ගියා වගේනේ. එහෙමයි. ඉතින් මේ අන්දවණේදී සුභා තෙරණිය මේ විදිහට බණ භාවනා කරගෙන මුනිවර ජීවිතයක් ගෙවනකොට සුභා තෙරණියට ගෙදර ඉඳලම බැලම දාගෙන හිටපු කෙනෙක් හිටියා. දැන් ගැහැල්ලා මෙයා කාලේ ඉඳලම බැලම දාගෙන හිටපු තරුණයෙක් හිටියා. දැන් එතකොට නන්ද මේ පුද්ගලයාගේ නම නන්ද කියන තරුණයා. නන්ද කියන තරුණයා බැලම දාගෙන ඉඳලා මහණ වුණත් අතෑරියේ නැහැ. මහණ වෙලත් කල්පනා කළා සිවුරු අරෝලා මගේ බිරිඳ බවට පත් කරගන්න මට තිබ්බනා. මගේ පෙම්වතියව මේ වුණේ අපරාධයක් කියලා මෙයා පස්සෙන් පැන්නුවා. දවසක් මොකද කළේ සුභා තෙරණිය එනමග හරස් කළා. අන්දවණි හරස් කළා කියන බලන්න තරුණ ඔයා මොකද්ද මේ සිවුරක් පොරෝගෙන කරන නාඩගම? ඔයාගේ ජීවිතේ හරියට මේ නිල් මහනිල් මල් පිරිච්ච පොකුණකට රාක්ෂී කරගත්තා වගේ වැඩක්. කාටවත් මල් නෙලන්න අවස්ථාවක් නැහැ. ඇයි තරුණ කාලේ කම්සැප විඳින්නේ නැත්තේ? ඇයි මේ තරුණ ජීවිතේ විනෝද වෙන්නේ නැත්තේ? මං ඔබට සුදු හඳුන් වලින් ඇඳක් හදලා දෙන්නම්. උඩට උඩුවියන් දාලා කැමති දෙයක් ගෙනල්ලා දෙන්නම්. ඔබ කැමති ජීවිතේ ඔබට ගත කරන්න දෙන්නම්. ඔය සිවුර අතහැරලා දාලා එන්න මගෙත් එක්ක යන්න කියලා කතා කළා. එහෙමයි. දැන් බලන්න මේක දැන් මේක ඇහෙනකොට කෙලෙස් සහිත කෙනෙක් නම් මේ වචනවල නැද්ද මිනිස්සුන්ව රවට්ටන ගතිය? වචනවල නැද්ද මිනිස්සුන්ව ඇදලා ගන්න ගතිය? එහෙමයි ස්වාමීන් වහන්ස. වචනවල නැද්ද නිකන් ගුරුත්වයක් නේද? එහෙමයි. වචනවල තියෙනවා නිකන් චුම්බකත්වයක් තියෙනවා. අපි වචන නිසා මිනිස්සුන්ට කොච්චර අහුවෙලා ඇද්ද?
නේද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ආන් ඒ වගේ වචන මාලාවක් කියාගෙන ගියා. සුභාතෙරණේ කියනවා, "පින්වත, ඔබ කියන දේ මට වැටහෙන්නේ නැහැ. ඔබ පතන කෙනා මම නෙමෙයි. ඔබ පතන ජීවිතේ මගේ ළඟ නැහැ. මම වෙනස් කෙනෙක්. මාව තේරුම් ගන්න. ඔබ හොයන කෙනා මම නෙමෙයි. බලනුගේ වචන ටික. ඔයා හොයන කෙනා මම නෙමෙයි. ඒක නිසා ඔබ පතන ජීවිතේ මං ළඟ නැහැ. රාගය කියන්නේ මම වමනේ දාපු දෙයක්. මම වමනේ දාපු දෙයක් ආයි ගිලින්නේ අපිට එහෙමනේ. වමනේ දාපු දෙයක් අපිට ගිලිනවද? එහෙමයි. එතන වමනේ දැම්මක් ලගන් රාගය. රාගේ වමනේ දැම්මට පස්සේ ආයි රාගය කියන වමනේ ගිලින්න බෑ, ගිලින්නේ නැහැ. ඒක නිසා මගේ ගමන මට යන්න දෙන්න. මං ඔගේ කෙනෙකුට කරදර කරන්න එපා." එතකොට බැලුවා විවිධ වර්ණා කළා. නෑ, හිත හරවන්නම බෑ. ඊට පස්සේ කිව්වා, "බලන්න, ඔයාගේ හැමේ පාට බණ්ඩ වගේ හැඩරුව, බණ්ඩ වගේ වටකුරු මුහුණ, බණ්ඩ වගේ මුවැත්තියක වගේ දිග ඇස්, මගේ හිත වැඩිපුරම ඇදලා ගිය වගේ ඇස්වලට, මුවැත්තියක වගේ ඇස්වලට තමයි මගේ හිත ගත්තේ නේ." එතකොට සුභා කල්පනා කළා, "මෙයා මගේ ඇස් වර්ණා කරනවා. හරි, වාට ඇහෙනේ ඕනේ. මෙහෙම ඇඟිලි ටික දික් කරලා දකුණු ඇහි වලට අත දාලා ඇහැ උගුල්වල දුන්නා. දකුණු ඇහැ උපුටලා දුන්නා. ඒක හිතාගන්න බෑ කෙනෙකුට." "එහෙමයි." "දකුණු ඇහැ උපුටලා දුන්නා. ආ, ඔයා ඉල්ලන ඔය මුඇත්තියකක වගේ නිල්වන් දිගටි ඇහැ වෙන්න ගන්න." තරුණයා වැඳ වැටුණා. සිහිසුන් නැති වුණා. සුභාතෙරණිය අර එක අතකින් ඇහැත් අල්ලගෙන සුගන්ධ කුටිය දක්වාම ගියා බුදුරජාණන්සේ බැහැ දකින්න. බුදුරජාණන්සේ දකිනවත් එක්කම ඒ ඇස ප්‍රකෘති තත්වයට පත් වුණා කියන බුද්ධානුභාවේ. "එහෙමයි ස්වාමීන් වහන්ස." "එහෙම තමයි මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඉතින් ඒ නිසා බලන්න දැන් අර මේ වචන වලින් අල්ලගන්න හැදුවේ මේ කෙලෙස් සහිත වර්ණා කරලානේ." "එහෙමයි ස්වාමීන් වහන්ස." "දැන් අපිත් මේ කෙලෙස් සහිත වර්ණාවන් වලට කොච්චර නිකන් අපහසුතාවයට පත් වෙනවද බලන්නකෝ. නමුත් ජීවත් වෙනකොට මිනිස්සු අපිට මුලින් කිව්ව කතාව නෙමෙයි කියන්නේ. නේද? දැන් මන්න ආදරය කරන කාලේ කිව්ව බොරු චාටු බස් පස්සේ කාලෙක කියන්නේ නැද්ද? මේ මිනිස්සයාගේ මේ වචන වලට තමයි මම රැවටුනේ. මේ යෝධික වචන වලට තමයි මම රැවටුනේ කියලා කියන්නේ නැද්ද ස්ත්‍රීන් පුරුෂයන්?" "එහෙමයි ස්වාමීන් වහන්ස." "ඒතර මෙවැනි කතාවලින් අපි ගන්න ඕනේ සරලවම කිව්වොත් එහෙම වචනය කියන එක ඕනම කෙනෙකුට ඕනම විදිහකින් කැටයම් කරලා දෙන්න පුළුවන්. මිනිස්සෙකුගේ වැදගත්කම තියෙන්නේ වචනේ නෙමෙයි. කුමක් තුළද? ක්‍රියාව තුළයි. වචනේ නෙමෙයි මිනිස්සයව මයින්ඩ් ඕනේ. ක්‍රියාවෙන්. මෙයා කරන්නේ මොනවද? මෙයා කරේ මොනවද? නේද? මෙයා කරේ මොනවද? මෙයා කරන්නේ මොනවද? මෙයා කර කර ඉන්නේ මොනවද? ක්‍රියාවෙන් මිනිහා අඳුනගත්තට පස්සේ අපිට අමුතුවෙන් රැවටෙන්න දෙයක් නැහැ. මොකද ක්‍රියාව තමයි මිනිස්සයාව විනිවිද අඳුනගන්න පුළුවන් ක්‍රමය. වචන කියන එක පාඩම් කරගෙන කියන්නත් පුළුවන්." "එහෙමයි ස්වාමීන් වහන්ස." "ඒක නිසා මේ බුද්ධ දේශනා ගත්තට පස්සේ අපිට අපේ ජීවිත ධනාත්මක භාවයට පත් කරගන්න තියෙන අවස්ථාව 100%යි. ශාලිකානෝන බුදුරජාණන්සේ වැඩ හිටපු කාලේ සවැත් නුවර විතරක් කෝටි 7ක් ජනගහණ ඉඳලා තියෙනවා." "එහෙමයි." "කෝටි 7ෙන් කෝටි 5ක් මගඵල ලැබලා." "7ෙන් 5ක් දෙකයි ඉතුරුනේ." "කෝටි 7ෙන් කෝටි 5ක්. ඒ කියන්නේ අන්‍යාගමිකයොත් හිටියන්නේ." "එහෙමයි." "නිගණ්ණාත පුත් හිටියත් සවැත් නුවර. අනිත් බොහෝ සස්ශාස්ත්‍රවරු හිටියේ සවැත් නුවර උතුරු ඉන්දියාවේ. අදර්පව උතුරු ඉන්දියාව කියලා කියන්නේ ඉතින් තාපසවරුන්ගේ නිජබිම." "එහෙමයි. ඒ කියන්නේ සත්‍ය සොයන්න. ඒ කියන්නේ ඇයට සත්‍ය ලැබිලා තියෙද්දිත් ඒක සත්‍ය හැටියට පිළිගැනීමට තරම් කුසලයක් ඒ ඇතුළ මේ වෙනකොට නැහැ. නමුත් ගවේෂණය කරනවා නේද ස්වාමීන් වහන්සේ?" "සත්‍ය ගවේෂණය කරන අය අදටත් ඉන්නේ උතුරු ඉන්දියාවේ. උතුරු ඉන්දියාව විතරක්ම නෙමෙයි, හැබැයි ඉන්දියාව පුරාම අදටත් දැක ගන්න ලැබෙනවා." "ශාලිකානෝනා, මිනිස්සුන්ගේ අවබෝධය කියන එක මම මුලින්ම කියවනේ ක්‍රියාවෙන් මනින්න කියලා." "ක්‍රියාවෙන්." "නේ, දැන් අර ගීත සාහිත්‍යයේ තියෙනවනේ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කියලා." "එහෙමයි." "සිනහ වුණාට කතා කළාට මිනිසුන්ගේ හිත්වල මොනවද තියෙන්නේ කියලා කවුද දන්නේ? අනිත් එක අපිට මේ ලෝකෙ මිනිසුන්ගේ හිත් බල බල ඉන්න ඕනේ නෑනේ. වෙනින් වැඩක් නැත්තම් එහෙම කළාට කමක් නෑ." "එහෙමයි ස්වාමීන් වහන්ස." "ශාලිකානෝනා, උග්ග කියන සිටු පරපුර බුදුරජාණන්ගේ ශාසනයේ බබලෝපු ගිහි පිරිසක්. වේසාලික උග්ග කියලා ප්‍රසිද්ධ සිටුවරයෙක් හිටියා. සිටුවරයා තරුණ කාලෙම අනාගාමි වුණා." "එහෙමයි." "සිටුවරයා අනාගාමි වීමෙන් පසු රජමාලිකාවේ සිටින තමන්ගේ බිරින්දෑවරු අමතනවා. බිරින්දෑවරු කියලා බහුවචනයෙන් කිව්වේ එකල ඒ ಭಾರತೀಯ සංස්කෘතියට අනුව බිරින්දෑවරු දෙන්න, තුන් දෙනා, හතර දෙනා ඉඳලා තිනවා සිටුවරුන්ට. ඒක ಭಾರತයේ එකල පැවති සමාජ ක්‍රමය. අපේ සමාජ ක්‍රමයට ඒක අපි සංසන්දනය කරන්න හොඳ නැහැ." සිටුතුමා මාලිගාවට ඇවිල්ලා කියනවා බිරින්දෑවරු අමතලා කියන නැගිනිවරුනි, ඒ කාලේ මේ බිරින්දට නංගි කියලා කියලා තියෙනවා. "එහෙමයි." "නැගිනිවරුනි, භගිනියෝ, භගිනි කියලා කියන්නේ පාලි නම, නැගිනිවරුනි, මම අද පටන් කාමයන් පරිහරණය කරන්නේ. කාමභෝගී ගිහියෙක් ගත කරන ජීවිතයේ
මං ගෙවන්නේ නැහැ. මං අදේ ඉඳලා ගිහියෙක් හැටියට බ්‍රහ්මචාරීව ගුණධර්ම දියුණු කරගන්නවා. එහෙමයි ස්වාමිනහන්ස. දැන් මේ අවබෝධයනේ. රස කියනවා නැගිනිවරුනි, කැමති කෙනෙක් ඉන්නවා නම් පින් දහම් කරගෙන මා සමගම කටයුතු කරගෙන ඉන්න පුළුවන්. බඹසර සිල් සුරකගෙන පින් දහම් කරගෙන සිටු මාලිගාවෙම ඉන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් දෙමව්පියන් ඥාතින් අතරට ගියාට කම් නැත. ඔය අතර තවත් කැමති කෙනෙක් ඉන්නවනම්, හිතගත් පුරුෂයෙක් ඉන්නවා නම් ඒකත් මට කියන්න සංගවන්නේ නැතුව. ඒක කිසිම වරදක් නැහැ. ඒ දේශනාවේ තියෙනවා සිටුවරයාගේ ජේෂ්ඨ බිරිඳ මුලින්ම කැඳගෙන ආපු කෙනා කිව්වයි කියනවා, අයියන්ඩිය මං හිතගත් පුරුෂයෙක් ඉන්නවා. මං කැමති යා සමග සහයට යන්න. එහෙමයි. ඊට පස්සේ සිරිතුමා ඒකට ආශිර්වාද කරලා ඒ පුද්ගලයාව ගෙන්නවා කියනවා. දකුණු අතින් දෙන්නගේ අත් අල්ලලා වම් අතින් පැන්කෙන්ඩියගෙන තමන් මුලින්ම කැඳවගෙන ආපු තමන්ගේ ජේෂ්ඨ බිරිඳව අර හිතගත් පුරුෂයාට අතපෙන් වක් කරලා දුන්නා කියනවා. අතපෙන් වක් කරන වෙලාවෙත් වැක්කුරුවට පස්සෙත් කැඳන් ගියාට පස්සෙත් හිතේ වෙනසක් ඇති වුණ නැහැ කියනවා. කෙලෙස් අභියෝගය පුළුවන් දෙයක් ගන්න. මර මුලින්ම කිව්වේ ඒකයි. මේ කෙටි පණිවිඩේ වැරදුනහම මරාගන්න ලෝකේ. ඇමතුම අරගෙන ඒක ඒ කියන්නේ මිස් කෝල් එකට මරාගන්න ලෝකේ අවබෝධයේ මිනිස්සු ඒ தත්තෙට පත් වෙනවා කියලා කියන්නේ. එතකොට එහෙම සාසනය තාම තියෙන්නේ. සාසනය තාම අන්තරස්ධාන වෙලා නැහැ. එහෙමයි. සාසනය තාම මියදිලා නැහැ. සාසනය තාම නැති වෙලා නැහැ. සාසනය පවතිනවා. අර අපිට ධර්මයේ හැසිරෙන පිරිසක් හැටියට මේ පරිසරයෙන් ලැබෙන අනුග්‍රහය සීමිතයි. මොකද මේ ධර්මයේ හැසිරෙන පරිසරයෙන් ලැබෙන අනුග්‍රහයක්. ඒ පරිසරයෙන් අනුග්‍රහය ලැබෙන්නේ නැත්නම් තාමත්ම දුෂ්කරතාවය මේ ගමන යන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මට මතකයි ඩෙන්මාර්ක් ජාතික ඥානදීප ස්වාමීන් වහන්සේ මම කාලයක් සමීප ඇසුරු කළා. එහෙමයි ස්වාමීන් වහන්ස. ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේ දීපු අවවාදයක් තමයි ආශ්මතුනි, සාසනික සේවාව කරාට කමක් නැහැ. තමන් අතහැර ගන්න එපා කිව්වා. උන්වහන්සේ වත්හැරියේ නැහැ නේ ස්වාමීන් වහන්සනේ. පැහැදිලිවම. උන්වහන්සේ හැමනිතරම කිව්වේ මට බණ කියන්න බෑ. මම බණ කියන්න දන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ පුංචි අතින් ලියපු දහම් ග්‍රන්ථ තියෙනවා. තේනත් පුංචි අත්අකුරු වලින් ඉංග්‍රීසියෙන් ලියපු දහම් ග්‍රන්ථ තියෙනවා. සිංහලත් ලියන්න පුළුවන්. මට උන්වහන්සේ එක පාට මතක් වුණේ අර මුනි චරිත සිහි කරනකොට වර්තමානයේ තුල අපිට මුනි චරිත මොන ගැහෙනව අඩුයිනේ. එහෙමයි ස්වාමීන් වහන්ස. තර එක පාටම හිත යනවා අර අපිට ජීවමානව මුණ ගැහිච්ච ඒ මුනිවරු සම්බන්ධයෙන්. ඒතර සිටුවරයා තමන්ගේ ජේෂ්ඨ බිරිඳව ඔන්න කරකාරයට දුන්නා. ඊට පස්සේ එක තැනැත්තියක් සිටු මාලිගයේම හිටියා කියනවා පින් කරගෙන. අනිත් එක්කෙනා අම්මලා ළඟට ගියා කියනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. ඉතින් ඒක නිසා අපේ ජීවිතවල අපි ගත්තර පස්සේ ශාලිකාන වුණා මේ ගුණධර්ම දියුණු කරන්න ඕනේ. හැබැයි අප්‍රකටව. ඒ අප්‍රකටව කියන හේතුව තවත් උග්ග කියලා සිටුවරයෙක් හිටියා. එහෙමයි. උග්ග සිටුවරයා ගැන භික්ෂුන් වහන්සේලා සමග භාගතුන් වහන්සේ ලොකු වර්ණාවක් කළා. මේ උග්ග සිටුවරයා හරි ශ්‍රද්ධාවන්තයි, සීලවන්තයි, පවට ලැජ්ජාව තියෙනවා, පවට බිය තියෙනවා, හොඳ දහම් දැනුමක් තියෙනවා, ත්‍යාගවන්තයි කියලා සිටුවරයා ගැන මහ වර්ණාවක් කළා. එහෙමයි ස්වාමීනි. මේ සිටුවරයාට පිහිටපු ගුණ තියෙන්නේ කියලා. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා භාගතුන් වහන්සේ ගිහියෙකුගේ ගුණ කියනවා අපිත් එක්ක. සිටුවරයාව දවසක් මුණ ගැහුණා. මුණ ගැහිලා කියනවා සිටුතුමනි, ඔබතුමා මහා පින්වන්තෙක්. ඇයි කියලා අහනවා. ඔබතුමා ගැන බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග වර්ණනා කළානේ. ඒතර සිටුතුමා අහනවා, ස්වාමීනි, භාගතුන් වහන්සේ මගේ ගුණ කියන තැන ගිහි අය කවුරුත් හිටියද? ඒතර භික්ෂුන් වහන්සේ මූණෙන් මූණ බලාගෙන කියනවා, සිටුතුමනි, භාගතුන් වහන්සේ ඔබ ගැන ගුණ කියන වෙලාවේ ගිහි අය නම් කවුරුත් හිටියේ නැහැ. ආ එහෙනම් කමක් නැහැ. එච්චරයි කිව්වේ. වෙන මොකවත් නැහැ. ආ එහෙමත් වර්ණනා කළාද? අනේ සාදු සාදු බුදු කෙනෙකුගෙන් ඈ වර්ණාවක් ලබන්න කොයිතරම් පිං තියෙන්න ඕනද කියලා ඒ කතාව මොකවත් නැහැ. එහෙමයි. ඒව ටික අතිශෝක්තියනේ. ඒ මොකවත් නැහැ. මගේ ගුණ භික්ෂුන් වහන්සේලා සමග පවසන වෙලාවේ එතන ගිහි අය කවුරුත් හිටියද? නැහැ සිටුමනේ, ගිහි අය කවුරුත් හිටියේ නැහැ. ආ එහෙනම් කමක් නැහැ. ඔච්චරයි දී පුත්තරේ. භික්ෂුන් වහන්සේලා ආපහු ගියා භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න කියලා කිව්වා. ස්වාමීනි, සිටුතුමා මුණ ගැහුණා. අපි මෙන්න මේ සිද්ධිය කිව්වා. සිටුතුමා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරා කිව්වා. එතකොට භාගතුන් වහන්සේ පවසනවා, මහණෙනි, දරාගන්න සිටුවරයාගේ ඊළඟ ගුණේ හැටියට ඒක ගුණධර්ම ප්‍රකට කරන්නේ අල්පේච්ඡයි කියලා කිව්වා. දැක්කද? ධර්මයේ හැසිරෙන ගිහි පැවිදි අපිට අන්නේ අල්පේච්ඡකම තමයි ඕනේ. ශාලිකාන ඕන අල්පේච්ඡකම කියලා කියන්නේම ගුණධර්ම තිබ්බත් ගුණධර්ම නැහැ වගේ ඉන්නවා. එහෙමයි ස්වාමිනාංශ. ගුණධර්ම ප්‍රකට කරන්නේ මම මෙහිමයි කියලා කියන්නේ. තමන්ට ප්‍රතිරූපයක් මවන්න හදන්නේ. අනික තමයි අවබෝධ කළපු කෙනෙකුට මොකද්ද මවන ප්‍රතිරූපය කියලා කියන්නේ?
ඇයි හේතුඵල ධහම තුල දකින්නේ මේ හැම දෙයක්ම අනිත්‍ය හැටියට නා දුක හැටියට නම් තමන්ගේ වස්ගේ පවත්වන්න බැරි දෙයක් හැටියට නා මොකක්ද එතනදී ප්‍රතිරූපය එහෙමයි ස්වාමින්වහන්සේ එතන තියෙන්නේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලකුණනේ ඒතර තිලක්ෂණේ දකින කෙනා ප්‍රතිරූපය කියන එකත් මහ විකාරයක් මේක වදයක් ඒතර තිලක්ෂණේ දකින කෙනා හේතුඵල ධහම තුල මේක දැකලා අවබෝධ කරලා ඊතර වෙන්නයි උත්සාහ ගන්නෙ එහෙමයි ඒක නිසා ගුණධර්ම කියන එක ප්‍රසිද්ධ නොකරන තාක්කල් අපිට මේ බුද්ධ ශාසනය තුල ස්ථාවර ගමනක් යන්න පුළුවන් අපි කල්පනා කරන්න ඕනේ ධර්මයෙන් හැසිරෙනකොට අපිට අභියෝග එන්නේ නැහැ කියලා කතාවක් නැහැ. එහෙමයි සමිනහංස. දන් දීමේදී අභියෝග තියෙනවා. ඒ කරන පින්කම ඉරිසියා කරන මිනිස්සු කොච්චර ඉන්නවද? එහෙමයි. සිල් රකින අයට අභියෝග තියෙනවා. බලමුකෝ මේගොල්ලෝ සිල් රැකගෙන කොච්චර කල් යයිද කියලා. ඒ කියන්නේ කෙනෙක් සිල්වත් වෙන්නකොට අනිත් අය බලාගෙන ඉන්නේ දුස්සීල වෙනකම්. අභියෝග. ඒතර ආහා මම එක සිල්පදයක්වත් කඩා ගන්න නැහැ. බලමුකෝ මගේ සිල් කැඩේද කියලා එහෙම අර එකට එක යන්න ඕනේ නැහැ. අපි නිහඬව පින්කම කරලා දන් දීලා සිල් රැකලා භාවනා කරලා අහිංසකව ගුණධර්ම දිනු කරගෙන යනවා නේද? ඒ කෙනාට අදටත් මේ ධර්ම මාර්ගේ විවෘතයි. ඒ අතරතුරින් බාධා එනවා. කොහොමද ඉතින් මාර්යාගේ බාධාවෙන් අත්මිදෙන්න බෑනේ. නමුත් ඒ බාධාවන් ද ජයගෙන ශ්‍රද්ධාව දිනු කර ගැනීමට බුද්ධානුස්සතිය වඩා ආවේග පාලණයට මෙත්සිත වඩා රාගය ප්‍රහාණයට අසුබේ වඩා ඒ වගේම ජීවිත මදේ ප්‍රහාණයට මරණ සතිය වඩා අපි අර මං අර මතක් කළේ බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති කියන සතර කමඨහන් භාවිතා කරලා මානසික දියුණුව කරා යන කෙනාට අදටත් මගඵල අමා නිවන් සාක්ෂාත් කරගැනීමේ අවස්ථාව 100%ක්ම තිබෙනවා කියන එක අවසාන වශයෙන් මතක් කරනවා.